සාන ධර්මදේශ ධානයක් පූජා කරනකොට. ධානය දෙන්න කෙනෙක්කින්ඩෝන, දෙන්න දෙයක්තිෙන් ඩෝන දෙනදේ භාර්ගන්න කෙනෙක්කින් ඩඕන. ඔන් ඔය අන්ස තුන සම්පූර්ණ වෙඩෝන. ධානයක් දෙන්න කෙනෙක්කෙන්ඩෝන දෙන්න දෙයක්තිෙන්ඩෝන දෙනදේ භාරගන්න කෙනෙක් ින්ඩෝන. ධානය දෙන කෙනාත්ට කියනවා දායකයා කියලා. ධානය භාරගන්න කෙනාට කියනවා ප්‍රතිග්‍රාහකයා කියලා. දෙන දේට කියනව වස්තුූ. දෙය ධර්ම සම්පත්තිය. නැත්තම් වත් හු සම්පත්තිය. මෙන්න මේ අන්ස තුනේ පිරිසිදුකම අත්‍යවශ්‍යයි. ද බුදුහාමුදුරු අපට උපයන්නකිව්වේ ධනය ධර්මානු කූලව. සාධාරණ විදියට පිරිසිදු විදියට. එතවට දානයක් දෙනකොට දාන වස්තුව පිරිසිදුුවෙන් ඕන. පිරිසිදුවෙනවා කියෙල කියන්නේ එක ධාර්මික වෙන්ඩෝන. ඒ යහපත් දෙයක් වෙන්ඩෝන. අනුන්ට හානිකර නොවිය යුතුයි. අන්නයට පල්ලෙහට වැටන්න හේතු නොවිය යුතුයි දෙයක් දෙනකොට. දෙන්නේ වසනං දෙන්නේ විසනං දෙන්නේ කෙනෙක්ගේ ඔළුව නරක් වෙන දෙයක් නං දෙන්නේ කෙනෙකුගේ පෞුල්ජීවිත ආරවුල්ල වෙන දේවල්නං දෙන්නේ හරියට කෙලින් ඇවිද ගණ්ඩත් බැරි දෙයක් නං ඒ දෙන දේ. දෙන කෙනටත් ගන්න කෙනටත් දෙපැත්තටම හානිය පිණිස පවතින දෙයක්. ඒවා දෙනකෙනාටත් ගන්න කෙනාටත් දෙපාර්ශවයටම අහිත පිණිස පවතින දීමක්. මෙන්නම දායකයා ප්‍රතිග්‍රාහකයා. දෙන කෙනා සහ දෙනදේ භාරගන්න කෙනානුව මේ කාරණා පිරිසිදුවීම සහ පිරිසිදවීම තීරනෙවරට. දින්නපතා නමුත්තුම ධර්මදේශනා ශ්‍රමණය කිරීමට වස්සානු ධර්මදේශනා අපගේ ජටුබ් නෑලිකාව දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලි කරන්න. වස්සාන ධර්මදේශනා යුබ නාිකාවස්සේ ප්‍රචාරය වන මෙම සුමතුර ධර්මානු ශසනාවේ දායිකත්වය සහ ප්‍රධාන අරමට පන්නේ පානතුර வලපල අංකතිස් දෙකනවසේ පදිංචි ඊ.ඒ. මල්ලිකා මහත්මියගේ සැපතැම්බර් මස නවනදිනට යෙதிන්නාවෝ ජන්මදිනේ වෙනුවෙන් එතුමියයට ආශීර්වාද පතා ධර්මදාන බයපින් කමක්ෂது කිරීමයි. මෙම ධර්මදානවය කුසලය දහම් අසන සැමටත් සසරින් එතරවීම පිණසම හේතු වාසනව. බයි ප්‍රාර්ථනා කරනු ලබනවා අද දේශකාණන් වහන්සේ මහරගම සිරි වචරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සූමානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තාචක්හවාලි සූ අත්‍රගච්හන්තු දීවතා. සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොක්හදන් ධම්ම සවන කාලෝ අයංභදන්තා ධම්මස් සවනකාලෝ අයංභදන්තා ධම්ම සවෙනකාලු අයංභදන්තා නමුතස්සෙ ভাගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ ভাගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්ස භගවතුෝ අරහතුෝ සම්ම සම්බුද්ධස්ස යෝසීලවා දුුස්සීලේ සුදදාතිදානං ධම්මීන ලද්ධා සුපසන්න චිත්තෝ අභිසද්ධහංකම්ම පළන් උලාරං සාධක්හිනාදාය කතුෝ විසු්ජති යෝධසීලෝසීලවන්ති සුදදාතිදානං අදධම්මීන ලද්ධ අප සන්නචිත්තූ. අනබිසද්ධහං කම්ම පළන් උලාරං සාධක්හිනා පටිග්ගාහ කතෝ විසුජ්ජති යෝදුස්සීලෝ දුස්සීලේ සුදදාතිදානං අධම්මේන ලද්ධ අප සන්නචිත්තෝ. අනබිසද්ධහංකම්ම පළන් උලාරං නැතං දානං විපුුල පලන් තිබ්‍රූමි යෝසීලවාසීලවන්ති සුදදාතිදානං ධම්මීන ලද්ධාසුපසන්න චිත්තූ අභිසද්ධහං කම්ම පළන් උලාරං තංවේධානං විපූල පලන්ති බ්‍රෝමීති ශ්‍රද්ධාවන්ත පිංවත්නී සුපුරුදු පරිදි වස්සාන ධරමදේශන යුයබ් නාලිකාවොස්සේ ඔබවෙත ගෙන එන උතුම් දායකත්තු ධරමානු ශාසනාව ශ්‍රවණය කිරීමටයි කොයි කවුරුත් මේ වෙලාවිදි බලාපොරොත්තු වෙන්නේ. පානදුර වලපල අංක තිස් දෙක නිවසේ පදිංචි, ඊ ඒ මල්ලිකා මහත්මියගේ සැප්තම්බරමාසි නමවන දිනට යෙදෙන උපන්දිනය නිමිති කරගෙන එතුමියට ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නත් වගේම ධර්මශ්‍රවනය කරන කාටත් හිතසුව පිණිස, තමතමන් නමින් මියගිය ඥාතීන්ට පරලොව පින් අනුමෝදන් කිරීම පිණිස්ස, ප්‍රාර්ථනානු කෝලව කාටකාටත් ගෞතම බුද්ධසාාසනයේ දිම උතුම් නිවංසුව සැලසේවාකෙන පැතුම ඇතිවයි අද මේ උතුම් ධර්මදානමය පින්කම සම්පූර්ණත්තුවයට පත් කරන්නේ. අද ධර්මානු ශාසනාව සඳහා තෝරාගත්තේ මජජුම නිකායේ උපරිපණාසකයේ සඳහන් වන දක්කිනා විභංග කියන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ කිමුල්වත් නුවර නිග්‍රෝධහා රාමේහි වැඩවාසය කරන කාලේ මහා ප්‍රජාපති ගෝතමී දේවිය අලුතෙන් සකස්කරගත්ත චීවරයක් තමන් විසිම්ම සකස්කරගත්ත චීවරයක් බුදුරජාණන් වහන්සේට පෝජාකිරීමේ අදහසින් අරගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට පෝජා කරනවා බුදුහාමුදුරුවනේ බුදුහාමුදුරුවන් වහන්සේ උදෙසාම මම්ම නූල්කැටවියල්ලා. සකස් කරපු සිවූ රක්මේ. මේ සිවර මට අනුකම්පා පිණස්ස පිළිගන්න කියල බුදුහාමුදුරුවන්ට දැන්ුව. මහාප්‍රජාපති ගෝතමියය බුදුහාමුදුරුවන්ට ඒවිදියට සිවුරු පූජා කරන්න සෝදානන් වෙනකොට බුදුහාමුදුරෝ ගෝතමී දේවීයට ප්‍රකාශ කරනවා සංගහේ ගෝතමී දේහි සංහේතයේදින්නේ අහංචේව පෝජිතෝ භවිස්සාමී සංහෝජාති. ගෝතමිය සංඝයාට පූජ කරන්න. සංඝයාට පූජා කරන්නේ නම් මමත් පෝජාව ලැබුවා වෙනවා සංඝයාත් පූජාව ලැබුව වෙනවා. දෙවිනිවතාවත් මහාප්‍රජාපතියේ ගෝතමිය බුදුහාමුදුරුවන්ට නැවත වතාවක් මේ සිවර පෝජා කරන්න. මතක් කලා බුදුහාමුදුරනේ මංමයි මේසිවර සකස් කළේ බුදුහාමුදුරුවන්ටමයි සකස් කළේ මාකෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්න. දෙවෙනි වතාවත් බුදුහාමුදුරුව ගෝතමී දේවයට මතක් කළේ, සංගයේ ගෝතමී දේහි සංඝයාටම දෙන්න. සංඝයාට දෙනවනං මමත් සංඝයාත් ඒ පූජාව ලබපු අය බවට පත්වෙනු. සින් වතාවක්ම මහා ප්‍රජාපති ගෝතමිය බුදුහාමුදුරුවන්ට මේ අලුත් පිළි සගල මේ සවුරු පූජා කරන්න සූදානන් වනත් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නම සංගයාටම පූජා කරන්න කියලා. මේ වෙලා විදිී ආනන්ද හාමුදුරුවෝ එතනට වැඩම කරලා. බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්ස මේ මහා ප්‍රජාපති ගෝතමී දේවියත් බුදුරජාණන් වහන්සේගේ අම්ම නැතිවවෙච්ච වෙලාවෙ ඉඳලා අම්ම වනාා. හදල වඩල පෝෂණය කරල කිරිටිකක් දීලා බුදුරජාණන් වහන්සේව පෝෂණය කළේ මේ මහා ප්‍රජාපති ගෝතමී දේවිය. බුදුහාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේගේ හමුුවීම නිසා. මේ ගෝතමී දේවිය බුද්ධන් සරණංගතා, ධම්මං සරණංගතා, සංගහන් සරණංගතා. බුදුන් සරණගියා ධර්මය සරණගියා, සංගයා සරණගියා. එවගේම බුදුරජාණන් වහන්ස බුදුරජාණන් වහන්සේ හමුණු නිසා මහා ප්‍රජාපති ගෝතමී දේවිය, පානාතිපාතා ප්‍රතිවිරතා සත්තු ගාතනින් වැළකුණා. අධනාදානා පටිවිරතා, හොරකමින් වැලකුණා, කාමී සුමිච්චහාචාරා පටිවිරතා, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකුණා, මුසාවාදා පටිවිරතා, බොරුවෙන් වැලකුණා, සුරාමේරය මජ්ජපමා දට්ටහානා පටිවිරතා, මද්‍රව්‍ය භාවිතයෙන් වැලකුණා, ඒවිතරක් නෙවෙයි. බුද්ධේ අවච්ඡාපසාදයන සමන්නාගතා. ධම්මේ අවච්චපපසාදේන සමන්නාගතා, සංheයේ අවච්චාපසාදේන සවනාගතා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව සංගරත්නය පිළිබඳව. නොසෙල්වෙන ශ්‍රද්ධාවකින් යුක්ත වනා එවිතරකුත්මිවෙයි. දුක්කේ නික්කංකා, දුක්හ සමුදයේ නික්කංකා, දුක්හ නිරෝධේ නික්කංහා. දුක්ක නිරෝධ ගාමිනියා පටිපදාය නික්කංහා, දුක පිළිබඳව නිසක වුණ සැකයක් නැති කරගත්තා. දුකට හේතුව තන්හාවයි කියනෙ එක පිළිබඳව සැකය දුරුකරගත්තා. දුක නැතිකිරීම නිර්වාණයයි කියන කාරණාව පිළිබඳව සැකය දුරුකරගත්තා. දුක්ක නිරෝධ ගාමිනියා පටිපදාය, නිවන සලසා ගැනීමේ මාර්ගය. දුක දුරකරගැනීමේ මාර්ගය, ආර්්‍යෂ්ඨාංගික මාර්ගය අයිල් කියලා, ඒ පිල්ලිබඳව සැකය දුරු කරගත්තාං. ආන් ඒ වගේ බුදුහාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේගේ හමුවීම නිසා. මහාප්‍රජාපතියේ ගෝතමී, දේවිය සුවපත්භාවයට පත්වනා, ඒ සුවපත්භාවයට පත්වුණු නිසා මේ සියවුරු පිළිගන්න. ඒවමේතන් ආනන්ද ඒවමේතන් ආනන්ද, බුදු හාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට කියනවා ඒක එහෙම්මයි ආනන්ද එක හෙම්මමයි. යංහි ආනන්ද පුග්ගලෝ පපුග්ගලන් ආගම්ම ආනන්ද යම්කිසි පුද්ගලයෙකුගේ හමුවීම නිසා මේ බොහෝම වැදගන්න. යම්කිසි පුද්ගලයක් පුද්ගලයකුගේ හමුුවීමක් නිසා බුද්ධන් සරණං ගතෝහෝති ධම්මංසරණං ගතෝහෝති සංගං සරණං ගතෝහෝති බුදුන් සරණගියා නම් ධර්මය සරණගියා නම් සංඝ්‍යයා සරණගියා නම් ඉමස්සා නන්ද පුග්ගලස්ස ඉමිනා පුද්ගලේන නැ සුප්පතිකාරං වදාමි අන්න ඒ තෙරුවන් සරණගිය පුද්ගලයා තමන්ට ස්තෙරුවන් සරණ යන්න උදවකරප පුද්ගලයට කළගුණ සලකීමක් කරලා අවසන් කරන්න බෑ. හරියට යදිදං අභිවාදන පච්චුට්ඨාන අංජලි කම්ම සාමාච්ච කම්ම චීවර පින්ඩපාත සේනාසන ගිලානපච්චය බේසජ්ජ පරික්කාරානුප්පදානන වන්දනා කරල ඒවගේම සිවරු පිරිර. දානි, සේනාසන බෙහෙත්හෙත් මේ ආදී පිරිකරාදිය පූජා කරලා කළගුණ සැලකීම අවසන් කරන්න නම් බැහැ. ඒවගේම යම්කිසි පුද්ගලයක් තවත් පුද්ගලයෙක් නිසා. පානාතිපාතා පටිවිරතෝ හෝති, අධිනාදානා පටිවිරතෝ හෝති, කාමේ සු මිච්චාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමීරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති. ප්‍රාණගහ තකුසල කරමෙන් වැලකුුණා නං, හොරකමින් වැලකුණා නං, කාමයන්හි වරදව හැසිරීමෙන් වැලකුණා නං, බොරු කීමෙන් වැලකුණා නං, මද්‍රව්‍ය භාවිත කරණෙකෙන් වැලකුණා නං. ඒ පුද්ගලයා. අම පන්සිල් රකින සිල්වතිෙක් බවට පත්වෙන්න හේතුවෙච්ච පුද්ගලයට කළගුණ සලකල අවසන් කරන්්ඩ පුළුවන්කමක් නෑ. වැඳුම් පෙදුුම් කලා කියල, චේවර පෙන්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්්‍ය කියන සිවපසයේ නුපස්ථාන කලා කියලා, කළගුණ සැලකීම සම්පූර්ණත්වයට පත්කරන්ඩ පුළුවන්කමක් නෑ. එවගේම යම්කිසි පුද්ගලයෙකුගේ ඇසුරුව නිසා. සම්බන්ධය නිසා උදව්ව නිසා. බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝත, බුදුහාමුදුරුව පිළිබඳව නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති කරගත්තා නම් ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හොති, ධර්මය පිළිබඳව නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇතිකරගත්තා නම්, සංහයේ අවෙච්චප්පසාදේන සංගයා කෙරෙහි. නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇතිකරගත්තාන්නම්. අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති, ආරකාන්ත සීලේහි සමන්විත වූවාන්නම්. තමන් විසින් තමන්ට ඒ තත්වයට පත්වෙන් උදෞ්වේචුපකාර වෙච්ච පුද්ගලයට වන්දනා කරලා විවිධ පූජාවන් පවත්වලා චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යාදී සිව්පසේ නැපූපස්ථාන සිද්ධ කරලා. ඒ යුතුකම ඒ කළගුණ සැලකීම අවසන් කරන්්ඩ පුලුවන්කමක් නෑ.ඒවගේම යම්චිසි පුද්ගලය පුද්ගලයකුගේ හමුුවීම නිසා ඇසුර නිසා. දුක්කේ නික්කංකොහෝහෝතී දුක්ඛ සමුදයේ නික්කංකොහෝහෝතී දුක පිළිබඳව නිසැකවුනානං සැකයක් නැතිවුනානං දුකට හේතුව තන්හාවයි කියන එක පිළිබඳව සැකේ දුරුවානං. දුක්ක නිරෝධයේ නික්කංකොහොහෝති. දුක නැතිකිරීමයින් නිර්වාණය සැලසනබාව පිළිබඳව සැකය දුරු උනානං. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය නික්කංකොහෝහෝති. දුක නැතිකිරීමේ මාර්ග්‍ය ආරර්ෂ්ඨාංගික මාර්ගයයි කියන එක පිළිබඳව සැකයක් තිබුණ නං ඒසකය දුරුවෙල ගියා න්නං. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. සැකය දුරුකර ගත් අනන් යම්කිසි පුද්ගලයෙකුගේ ආශ්‍රය නිසා. ඒ පුද්ගලය වෙනුවෙන් වැඳුම් පිදුම් කලාා කියලා. ජීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්ති කියන සිව්පසේ නැපූ පස්ථාන කලාා කියලා කළගුණ සැලකීම සම්පූර්ණ කරන්න පුළුවන්ක මක් නෑ. හොඳයට මතකතියාගන්. ඔබේ ජීවිත ගමන ධර්ම මාර්ගයට යොමුකරවන. ඔට ධර්මය දේශනා කරන ඔබ යන ගමන වැරදිද නිවැරදිද කියලා හඳුන්වල දෙන. යායුතු මග හෙලි පහෙලි කරලා දෙන යම්කිසි උත්තමය යම්කිසි පුද්ගලයෙක් ඔබ ඇසුරු කරනවනං ඒ ඇසුරු කරන පුද්ගලයට අපට මේ ලාබේ ලැබුන ඒ නිසයි අපි මේේදේ දෙන්නේ කියල දීල අවසන් කරන්න බ. දැන් සමාජයේ සමහර මිනිස්වන්නවා අපිට බණකිව්වා අපිඒට හරියන්න පිරිකර පූජ කලා කියලා. බන්න දේශනා කලා කියන එකට පිරිකර පූජා කලා කියන එක සමානවෙනෑ කිසි සේත්ම. ඒක හොඳදයට මතකතියාගන්න. අපිට බණකිව්වට අපි මේව පූජ කලා කියලා. කළගුණ සැලකීම් අවසන් කරන්න පුළුවන්කමක් නෑ. ධර්මදේශනාව සිද්ධ කලාට පිරිත් සජ්්‍යායනාව සිද්ධ කලාට තමන් අවවාදය අනු ශාසනාවක් සිදු කලාට. සමන්ගේ ගෞරවයෙන් යම් කිසි දෙයක් පෝජා කරනු කොට පූජා කිරීම වරදක් නෙවෙයි. පෝජා කරල් අපට අවවාදය දුන්නට අපි දුන්න කියලා. ගනු දෙෙනුවක් හැටියට කල්පනා කරනවා අනං එක සම්පූර්ණයෙන් වැරදිී. මතකතියාගන්න ධර්මයෙන් ඔබට ලැබුණු අවවාදය අනුශාසනාව ඔය දෙන හැම දේටම වඩා උතුම් වටිනෝ. මිල කරන්ඩ බෑ. ඒකයි බුදුහාමුදුර මේ දේශනා කරන්න. මහා ප්‍රජාපති ගෝතමී දේවයට බුදුන් සරණයන්න ධර්මය සරණයන්න සංගරත්නය සරණයන්න හේතුවක් වුණා බුදුරජාණන් වහන්සේගේ ඇසුර. එවගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මය පිළිබඳව සංගරත්නය පිළිබඳව නොසෙල්වෙන ශ්‍රද්ධාවක් කඇතිකර ගැනීම පිණිස උදවුනා බුදුරජාණන් වහන්සේගේ ඇසුර. ඒ වගේම පංචසීල ප්‍රතිපදාව ශක්තිමත් කරගන් ආරක්ෂා කරගන්න පන්සිිල් රැකීමේ ආනිසංස වටහාගෙන සිතකය වචනය සංවරභාවයහි පිහිටුවගන්න හේතුනා බුදුරජාණන් වහන්සේගේ ඇසුර. චතුරාරේ සත්‍ය පිළිබඳව සැකය දුරකරගන්න හේතුනා බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය ඒ ආශ්‍රය නිසා ඒ ලාබයන් ලැබුවා. හැබැයි ඒ ලාභහයන්ට මේ සවරු පූජා කලා කියලා කළගුණ සැලපකීම සම්පූර්ණත්යට පත්වෙන්නේ නෑ කියල බුදුහඳුරු පෙන්න්නනවා. එනි හු දයට මතකතියාගන්නේඒ කාරණාව. ඔබට යම්කිසි කෙනෙක් දර්මයෙන් අවවාධයක් අනුශාසනාවක් කරනවා නම්. යායුතු මග නොයායුතු මග පැහැදිලි කරලා දෙනවා නම්. ඔබේ වරද පෙන්වල දීල ඔබ නිවැරදි කෙනෙක් බවට පරිවර්තනය කරන්න යම්කිසි කෙනෙක්. උපදෙසක් දෙෙනවනං ඒ උපදෙශ දෙනකෙනා එ පුද්ගලයාට මොන තරං දේවල් දුන්නත් කළගුණ සැලකීම අවසන් කරන්න පුළුවන්කමක්නෙ. මොකද ඒකෙනගෙන් ලැබුණු ආදර්ශය ඒකෙනගෙන් ලැබුණු අවවාදය මහ ඉහලයි උත්ත රීතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දක්खෙනා විභංග සූත්‍රදි පෙන්ඩනවා පුද්ගලික දාන දාහත්තරක් ගැන. පතාගතේ අරහන්තේ සම්මා සම්බුද්ධේදානන් දේති ලොතුරා බුදුරජාණන් වහන්සේට පුද්ගලිකව දෙනදානය. ඊළඟට පච්චේක බුද්ධේදානන් දේති, පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානේ. තතාගත සාවකේ අරහන්තේදානන් දේති රහත්පලයට පත්වෙච්ච උත්තමයකට දෙන දානේ. ඊළඟට අරහත්තඵල සච්චි කිරියයාය පටිපන්නේ දානන් දේති, රහත්ඵලයට පත්වෙන්න බලාපොරොත්තුවවෙෙන් ඉන්න උත්තමයකුට දෙන දානය. අනාගාමිස්සදානන් දේති, අනාගාමී පලයට පත්වෙච්ච කෙනෙකුට දෙන දානය. ඊළඟට අනාගාමි පල සච්ච කිරියාය පටිපන්නේ දානන් දේති. අනාගාමී පලේ සාක්ෂාත් කරගැනීමේ බලාපොරොත්තුවවෙෙන් ඉන්න කෙනෙකුට දෙ දානය. සකදාගාමිස්ස දා නන්දීති, සක්‍රදාගාමි පලට පත්වෙච්ච කෙනෙකුට දෙනදානය. සකදාගාමි පල සච්්‍යෙ කිරියාය පටිපන්නේ දා නන්දේති. සකරදාගාමි පලේට පත්ව වෙන්න බලාපොරොත්තුවෙෙන් ඉන්න කෙනෙකුට දෙනදානය. සෝතාපන්නේ දා නන්දීති, සෝතාපන්න පලට පත් වෙච්ච කෙනෙකුට දෙනදානය. සෝතාපත්ති පලසච්්‍ය කිරියයාය පටිපන්නේ දා නන්දීතිී. සෝවාන් පලේට පත්වීමේ බලාපොරොත්තුවවෙෙන් ඉන්න. එකැනේ සද්ධානුසාරී ධම්මානුසාරී ස්වභාවයට පත්වෙච්ච කෙනෙකුට දෙනදානය. ඊළඟට බාහිරකේ කාමේසු වීතරාගේ දානන්දේති. කාමයන්ගෙන්වෙන්නුණු වීතරාගී වූ බාහිර ශ්‍රමනාදීන්ට තාපසයන් ආදීන්ට දෙනදානය. ඉළඟට පුතුජ්ජන සීලවන්තේ දානන්දේති, පෘථජන සිිල්වතුන්ට දෙන දානේ. පතුජ්ජන දුुස්සීලේදානන්දේති, ප්‍රථජජන දුुස්සීලයන්ට දෙන දානේ. තිරච්චාන ගතේදානන්දේතිී, තිරිසංගත සත්තු ඉන්ට දින දානේ. මෙන්න මේ දාහතර පුද්ගලික දාන දාහතරන්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සූත්‍රදී. පුද්ගලික දාන දාහතරෙන් අන්තිමදානය තමයි තිරිසංගත සත්වයකුට දෙන දානය. මේ තිරිසංගත සත්වයකුට දෙන දානයෙන් ආනිසංස සියයක් ලබාගන්න පුළුවන් න්නං. පෘථජන දුස්සීලයකුට දෙන දානයෙන් ආනිසංස දාහක් ලබාගන්න පුළුවන්නන්. ප්‍රතජ්ජන සිල්වතකුට දෙන දානෙන් ආනිසංස දස දහස් ගණනින් ලබාගන්න පුළුවන්නන්. සෝතාපන්න පලට පත්විච්ච, සකරදාගාමි පලයට පත්වෙච්ච, අනාගාමී පලයට පත්විච්ච, රහත්පලයට පත්විච්ච, පසේ බුදුරජාණන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානවල ආනිසංස අනන්තයි අප්‍රමාණයි කියල නිමකරන්ට බැරි ආනිසංස ලැබෙනවා. දි පුද්ගලික දාන දහ තරක් ගැන පෙන්නල තියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සාංගික දාන හතක් ගැන පෙන්නනවා. බුද්ධ පමුක්්‍යේ උබතෝ සංගයේ දානන් දේති පලවෙනි දානය තමයි සංගික දානය බුද්ධ ප්‍රමුඛ උබතෝ සංගයා කෙරෙහි දෙන දානය උබතෝ සංගයා කර ගැන භික්‍ෂු භික්ෂුණණී ඇතකට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව භික්ෂ භික්ෂණී සංඝයාාව දෙෙසා දෙන දානය එකක්. ඊළඟට තථහාගතයේ පරිනිබ්බුතේ ඔබතෝ සංගේදානන් දේති. බුදුරජාණන් වහන්සේ පරනිර්වාණයට පත්වනාට පස්සේ භික් භික්‍ෂුණී යන ඔබතෝ සංඝයා කෙරෙහි දෙන දානය. ඊළඟට බික්හු සංගේදානන් දේති, තුන්වෙනි දානය තමයි භික්‍ෂ සංඝයා කෙරෙහි දෙන දානේ. ඊළඟට බික්හුණී සංගේදානන් දේති, භික්ෂණී සංගයා කෙරෙහි දෙන දානය. ඊළඟට පින්වත්නී එත්තකාමේ බික්හෝච බික්කුුණියෝච සංගතෝ උද්දිස්සතහාතිදානන්දේති මට උබතෝ සංගයාගෙන් භික්‍ෂූන් වහන්සේලාගෙන් මෙච්චර ප්‍රමාණයක් භික්‍ෂුණීන් වහන්සේලාගෙන් මෙච්චර ප්‍රමාණයක් කියල ප්‍රමාණත්මකව බතෝංගයා ගෙන් ප්‍රමාණයක් වංකරගෙන දෙන දානය. ඊළඟට එත්තකාමේ බික්හුහ සංහතෝ උද්දිසතහාති දානන්දේති. මට භික්‍ෂු සංගයාගෙන් භික්‍ෂුන් වහන්සේලා මෙපමණ ප්‍රමාණයක් කියලා ප්‍රමාණාත්මකව දෙන දානය. ඊළඟට එත්තිකාමේ බික්කුණියෝ සංහතෝ උද්දිස්සතහාති දානන්දේති. මට භික්‍ෂුණීන් වහන්සේලා අතරේ භික්ෂණී සංඝයා අතරෙන් මෙච්චර ප්‍රමාණයක්, භික්‍ෂුණීන් වහන්සේලා අවශ්‍යයි කියලා දෙන දානය. එතවට මෙන්න මේ දානසාංගිකදාන හතක් ගැන බුදුරජාණන් වහන්සේ මේ දක්කිනා විභංග කියන සූත්‍රෙදී පැහැදිලි කරලා දෙනවා. එහෙම දීලා බුදුහාමුදුරෝ පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක්. බොහෝ කාලයක් ගත වුණට පස්සේ. මේ සම්බුද්ධ ශාසනය. අවසාන කාලෙ පහළවන කාසාාව කණ්ටක දුස්සීල පාපධර්මයට බරවුණු සංගයා. භික්‍ෂූන් වහන්සේලා. උදෙසත්. මේ තුන් කාලෙටමයිති මහාසංගයාටයි ධානය පූජා කරන්නේ කියන අදහසින් දන් දෙෙනවා නම් ඒදාන තානිසංස. ලැබෙනවා කියල බුදුහාමුදුරෝ පෙන්නනු. දැන් ඒක එහෙම වෙන්නේ කොහොමද. දැම් බුදුහාමුදුරුව පැහැදිලි කරනවා, චතස්සෝකෝ ඉමා ආනන්ද දක්කිනා විසුද්ධියෝ, කතමා චතස්සෝ, ආනන්ද මේ පුදන දානය පිරිසිදු වෙන්න හේතුවන කාරණ දානය පිරිසිදුවීමේ කාරණා හතරක්තිනු. තට දාන හතරක් ගැන බුදුහාමුදුරෝ පැහැදිලි කරල දෙනවා. මේ කාරණාව බොහෝම වැදගත් වටිනෝ. කතංචා නන්ද දක්කිනා දායකතෝ විසුජ්ජති නෝ පටිගාහකතුෝ. ඔන්න පලෙවෙනි දාානය තමයි දැන් ධානයක් පූජා කරනකොට ධානය දෙන්න කෙනෙක්කින් ඩෝන දෙන්න දෙයක්තිෙන් දෝන දෙනදේ බාරගන්න කෙනෙක් ින් ඩෝන. ඔන්න ඔය අන්සතුන සම්පූර්ණ වෙන්ඩෝන්. දානයක් දෙන්න කෙනෙක්කෙන් ඩෝන, දෙන්න දෙයක්තියෙන් දෝන දෙනදේ භාරගන්න කෙනෙක් ින්ඩෝන. ධානය දෙන කෙනාත්ට කියනවා දායකයා කියලා. දාානය භාරගන්න කෙනාට කියනවා ප්‍රතිග්‍රාහකයා කියලා. දෙන දේට කියනව වස්තුූ. දෙය ධර්ම සම්පත්තිය. නැත්තම් වත්හ සම්පත්තිය. මෙන්න මේ අංස තුනයේ පිරිසිදුකම අත්‍යවශ්‍යයි. බුදුහාමුදුරු අපට උපයන්නකිව්වේ ධනය ධර්මානු කූලව. සාධාරණ විදියට පිරිසිදු විදියට. එතවට දානයක් දෙනකොට දාන වස්තුව පිරිසිදු වෙන්ඩෝන. පිරිසිදු වෙනවා කියල කියන්නේ එක ධාර්මික වෙන් ෝන. ඒ යහපත් දෙයක් වෙන්ඩෝන. අනුන්ට හානිකර නොවිය යුතුයි. අන්නයට පල්ලෙහට වැටෙන්න්න හේතු නොවිය යුතුයි දෙයක් දෙනකොට. දෙන්නේ වසනං දෙන්නේ විසනං දෙන්න කෙනෙක්ගේ ඔළුව නරක් වෙන දෙයක් නම් දෙන්න කෙනෙකුගේ පවුල් ජීවිත ආරවුල්ල වෙන දේවල්නම් දෙන්නේ හරියට කෙලින් ඇවිදගණ්ඩත් බැරි දෙයක් නම් ඒ දෙන දේ. දෙන කෙනටත් ගන්න කෙනටත් දෙපැත්තටම හානිය පිණිස පවතින දෙයක්. ඒවා දෙන කෙනාටත් ගන්න කෙනාටත් දෙපාර්ශවයටම අහිත පිණිස පවතින දීමක්. මෙන්නම දායකයා ප්‍රතිග්‍රාහකයා. දෙන කෙනා සහ දෙනදේ භාරගන්න කෙනානුව මේ කාරණ පිරිසිදුවීම සහ පිරිසිදවීම තීරනය ේර. පලවෙනි කාරණාව බුදුහාමුදුරුව පෙන්නනවා දක්කිනා දායකතෝ, විසුජ්ජති නෝ පටිග්ගාහකතෝ, එක දානයක් තියනවා ආනන්ද මේ ආනන්ද හාමුදුරුවන්ට නෙමේ දේශනාව කරන්නේ. එක දානයක් තියනෝ ආනන්ද ඒ දානය පිරිසිදු වෙන්නේ දෙන කෙනා නිසා. නැතුව භාරගන්න කෙනා නිසා නෙවේ. දායකතෝ විසුජ්ජති, දායකය නිසා පිරිසිද්දුයි. නෝ පටිග්ගාහකතෝ. ප්‍රතිග්‍රහ කියය නිසා නෙවේ. ධානය බාරගන්න කෙනා නිසා නෙවෙයි ධානය දෙන කෙනා නිසා පිරිසිදු වෙන ධානයක් තියනවා. ඒක ඇන ොකක්ද. දායකෝ හෝති සීලවා කල්්‍යාන දම්මෝ දෙන කෙනා සිල්වන්තයි. ගුණවන්තයි. කර්මය සහ කර්මඵලය පිළිබඳව විශ්වාසයෙන් යුක්තයි. ප්‍රසාධනීයැයි පැහැදීමෙන් තමයි දන් දෙන්නේ. ආන්න ඒ සිල්වන්තව ගුණවන්තව යෝ සීලවා දුස්සීලේ සුදදාතිදානං සිල්වන්ත කෙනෙක්. ධම්මේන ලද්ධා සුපසන්න චිත්තෝ. අභි සද්ධහං කම්ම පළංඋලාරා. කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාසකදමින් සුපසන්න චිත්තෝ මනාව පැහැදුණු සිටින්. ධර්මානුකූලව උපෑසපයාගත්ත දෙයක්. දුස්සීල කෙනෙකුට දෙන්නේ නම් සා දක්කිනා දාය කතෝ විසුජ්ජති. ඒ දානේ පිළිගන්න කෙනා සිිල්වන්තන දුස්සීලයි. හැබැයි දෙන කෙනා සිල්වත් නිසා සා දක්කිනා දාය කතෝ විසුජ්ජති. දෙන්න කෙනා පිරිසිදු නිසා. දෙන කෙනා සිල්වත් නිසා. දෙන කෙනා කර්මය කර්මඵලයේ විශ්වාස කරන නිසා දෙෙන. ඒසි සිතින් දෙන නිසා දානානිසංස දැනගෙන දෙන නිසා ඒ දානය පිරිසිදු දානය බවට පත්වෙනවා. භාරගන්න දුස්සීලෙක් කෙන්ඩ පුුවන්. ඊළඟට පෙන්නනවා දක්කිනා පටිගගාහකතෝ විසුජ්ජති නෝදායකතෝ තවදානයක් ති නො ඒ දාානය පිරිසිදු වෙන්නේ ප්‍රතිග්‍රාහකයා නිසන්. පටිග්ගාහකතෝ විසුජ්ජති නෝදායකතෝ දානය භාරගන්න කෙනා අනුව පිරිසිදු වෙනවා හැබැයි දෙදන කෙන නුව නෙේ. එහෙම දානයකුත් තියෙනවා. යෝ දොස්සීලෝ සීල වන්තේසු දදාති දානං. දුස්සීල කෙනෙක් සිල්වතෙකුට දන් දෙෙනවා. අදම්මේන ලද්හ අප සන්න චිත්තෝ. අනබිහි සද්ධහංකම්ම පළං උලාරං ධර්මානුකූලව නෙවේ අධර්මානුකූලව ලබපුදේ. ප්‍රසන්න සිතින් නෙවෙේ අප්‍රසන්න සිතිින්. කර්මය කර්මඵලේ විශ්වාස කරමින් නෙවෙයි ඒ පිළිබඳව වැදහීමකින් තොරව. දුස්සීලව හැබැයි සිල්වන්ත ගුණවන්ත පිරිසකට දෙනවා නංදානයක්. දෙනකෙන දුස්සීලයි. හැබේ පිළිගන්න පාර්ශවයේ දානයේ භාරගන්න පාර්ෂවය සිිල්වන්තයි, ගුණවන්තයි. එතකොට මොකද වෙන්නේ සාදක්කෙනා පටි ගාහකතෝ විසුද්ජති. ඒ ධානය දෙන කෙනා නිසා නෙවෙයි. ඒ දෙනදේ භාරගන්න කෙනාගේ සීලවන්තකම නිසා පිරිසිදු වෙනවා. දෙන කෙනා නිසා නෙවෙයි. දෙනදේ භාරගන්න කෙනා නිසා පිරිසිදු භාවයට පත්වනවා. ඟට පෙන්නනවා කතංචානන්ද දක්කිනා නේවදායකතෝ විසුජ්ජති නෝ පටිගාහකතෝ තවත්ධානයක් තියෙනවා ඒ දානය පංවත්නී දෙන කෙනානිසාත් භාරගන්න කෙනා නිසාත් පිරිසිදු භාවයට පත්වෙන්න එන්නේ. ඇයිඒ දායකෝචහෝති දුස්සීලෝ පාපදම්මෝ දෙන කෙන දුස්සීලයි. ගුණවත් කමක් නෑ. පටිග්ගාහකා්ච හොන්ති දුස්සීලා පාපදම්මා. ඒ දෙනදී භාරගන්න කෙන දුස්සීලයි පාපධරණයට බරවයි කටයුතු කරන්න. යෝ දුස්සීලෝ දුස්සීලේ සු දදාතිදානං, අදම්මේන ලද්ධ අප්පසන්න චිත්තෝ. අනබි සද්ධහංකම්ම පළං උලාරං දුස්සීලව ඉඳගෙන්න්න දුස්සීලයන්ට දෙනවා. සීලයක් ආරක්ෂා කරන්න නැතුව. කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාසයක් නැතුව, අධර්මානුකූලව ලබපු දෙයක් අප්‍රසන්න සිතකි ප්‍රසාදයක් නැතුව. පැහැදීමක් නැතුව. දුස්සීලයන්ට දෙනවා නං නැතං දානං විපුල පලන්ති බරූමි, ඒ දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ නෑ. මහත්ඵල වෙන්නේ නෑ කියලා කියනු. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. කතංචානන්ද දක්කිනා දායකතෝජේව විසුජ්ජති පටිග්ගාහ කතෝච දායකය නිසත් ප්‍රතිග්‍රහකය නිසාත් දෙපැත්තම නිසා ධානය පිරිසිදු වෙනවා. ඒ කොහොමද දායකෝච හෝ තිසීලවා කල්ලයාන දම්මෝ. දානය දෙන කෙනා, දායකයා සිල්වන්තයි, ගනවන්තයි. යෝ සීලවා සීලවන්තේසු දදාති දානන්, ධම්මේන ලද්හා සුපසන්න චිත්තෝ. අභි සද්ධහංකම්ම පළන් උලාරං තංවේ දානම් විපුල පලන්ති බ්‍රූමි. යම්කිසි කෙනෙක් සිල්වන්තව ගුණවන්තව කර්මය කර්මඵලයේ පිළිබඳව විශ්වාසයක් ඇතිකටගෙන. ප්‍රසන්න වූ සිතින් පැහැදුණු සිතින්. ධර්මානුකූලව උප්‍යාසපයාගත්ත යමක්. සිල්වන්ත ගුණවන්ත පිරිසකට දෙනවා නං. තංවේ දානං, විපුුල පලන්තිබරූමි, ඒ දානය මහත්ඵල මහානිසංස ස්වභාවයට පත්වනු. ඊඟට යෝ වීත රාගෝ වීත රාගේ සු දදාති දානන් ධම්මේන ලද්ධා සුප්පසන්න චිත්තෝ අභි සද්ධහංකම්ම පලං උලාරන් තංවේ දානං ආමිස දානාන මක්්ගන්ති. දැංවය මුලින් සඳහන් කලා දාන හතරං. දුස්සීලවිඳගෙන්න සිිල්වන්තයින්ට දෙනවා සිිල්වන්තවිඳගෙන දුස්සීලයන්ට දෙනවා. දුස්සීල විඳගෙන දුස්සීලයන්ට දෙනවා සිල්වන්ත විඳගෙන සිල්වන්තව දෙනවා. මේ දාන හතර පිළිබඳ විග්‍රහ කරල අවසානයට බුදුහමුදුරු තව පැදිලි කිරීමක් කරනවා. එතමයි යෝ වීතරාගෝ වීත රාගේ සුදදාති දානං. ධම්මේන ලද්ධ සුප්පසන්න චිත්තෝ, අි සද්ධහන් කම්ම පළං මුලාරං තංවේ දානං ආමිස දානාන මක්ගන්. වීතරාගී වූ යම්කිසි කෙනෙක් ධර්මානුකූලව ලැබුණු දෙයක් ප්‍රසන්න වූ සිත් ඇතිව කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාසකරගෙන වීතරාගයන් විශයහි දන් දෙෙනවාන්නම් ඒ කාන්තෙෙන් ඒ දානය ආමිසධානයන් අතරෙන් අගග්‍ර ධානයක් බවට පත්වනවා කියල බුදුහමුදුරෝ දේශනා කරම. එසට පින්වත්නී අපි දන් දෙනොකොට. වඩාත් ආනිසංස ලබන්න නන්න. ධාන ආනිසංස ලැබෙනවා. තිරිසන් සතකොට දුන්නත් ධාන යානිසංස ලැබෙනවා. සමහර වෙලාවට මේ සමාජයේ සමහර උදවිය කියන දෙයක් තමයි හාමුදුරුවරුන්ටව දන් දෙන්නඩ ඕනද. ඔය බලුකපපුටු දාානයක් දුන්නාහම් මද. එම නැත්තන් ළමානිවාසයකට වැඩිහිටි නිවාසේකට ාන දුන්න හම මද. හොඳට මතග තියාගන්න බලුකපුටු දානය දෙනයකත් හොඳයි. ළමානිවාසයකට වැඩිහිටි නිවාසයකට දානයක් හොඳයි හැබැයි. මහා සංගරත්නයට දාානය පූජා කරනවා හා සමානානිසංස ලබන්න බැයි. දානානිසංස ලැබෙනවා. තෙරක් සංගත සතිකුට දානය දුන්නත් දානානිසංස ලබෙනු. ඒ දාන ආනිසංස වර්ධනය කරගන්න, සිල්වන්තකම වැඩිවෙන තරමට, ගුණවන්තකම වැඩිවෙන තරමට, අමං සිල් සිල්වතුන්ට දෙන තරමට, ආනිසංස මහත්ඵල මහානිසංස සලසාගැනීම දක්වාම ඉහල ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම ලැබෙනවා. එනිසා යම්කිසි කෙනෙක්කුදෙසා ඕ නෑම දෙයක් පිරිසිදුුයි නං. ඒතුළින් ආනිසංස ලබන්්ඩ පුළුව. කිසිම දානයක් වලක්වඩ හොඳනෑ. බලු කපුටෙකුට දෙන දානයක්වත් වලක් ප්ඩ හොඳනෑ. වැලැක්කුවා කියල කියන්නේ දෙපාර්ශවටම විතරන්නේ වෙයි පාර්ශෝ තුනකටම හානිිය. දාානයක් වලක් වොනෝ කියන එක. දායකයට දානයක් දෙන්ඩ තියෙන අවස්ථාව නැති කලාබෙනවා. ප්‍රතිග්‍රාහකයාට දෙයක් ලැබෙන්න්න තිබි චවස්ථාවක් නැති කලාවෙනවා. දායකයකුට දන් දෙන්න තියන අවස්ථාව වැලැක්කවා කියන්නේ අකුසලයන්. යම් කිසි කෙනෙකුට දෙයක් ලැබෙන්න සැලස්සන එක වැලැක්කවා කියල කියන අකුසලය. දෙපැත්තකට කරපු හානියට තමන්ට ලැබෙන්නේ මහාකුසලයන්. එනිසා කිසිම වෙලාවක ධනයන් වලක් ව්ඩිපා. ඔච්චර දෙන්නේයි යන්තන් දුන්න අම්මද. ඇම දාම දෙෙන්ඩෝනද මොකදෝය තරන් දෙන්නේ ඒම කියල දාන වලක්වන්ට සූදානංවෙෙන්ඩිපා ඒක තමන්ට මෙලෝවටත් පරලොවටත් දෙබවටම හානිකර ප්‍රතිඵල ලැබෙන්න හේතුූන් බවට පත්වන්. ඒනිසා පුොළුවන් සෑම වෙලාවකම අපි දන් දෙෙන්ඩඕන. ද මේ වගේ කාලසීමාවක හොඳට මතක තියාගන්න. තමන්ට දානය ප්‍රගුණ කරන්න පුළුවන් අවස්ථාව. තමන්ගෙන් කොටසක් අන්නයට හිතසුව පිණිස දෙඩ. අන්නයට යහපත පිණිස ඔවුන්ගේ කුසගින්න නිවන්න නීරෝගී භාවය ඇතිකරවන්න වියදංකරන්න. එයින් තමන්ට මහ ආනිසංස ලබන්ඩ පුළුවංකම ලැබෙනෝ. බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයේදී, මහා ප්‍රජාපති ගෝතමී දේවිය ආනන්ද හාමුදුර ඇතුළු. ඒරිනිස ඉදිරියේ මේ වටිනා පැහැදිල කිරීම සිද්ධ කළ. එතොට මේ සෝත්‍ර දේශනාවෙන් ගන්න තියෙන ආදර්ශය. වැදගත්ම කාරණ මොනොවාද. පළවෙනි කාරණාව තමයි යම්කිසි කෙනෙකුගේ ආශ්‍රයක් නිසා, ගමේ පන්සලේ හාමුදුරුව නිසා දාම්පාසලේ ගුරුවරය නිසා තමන්ගේ අම්මා නිසා තාත්ත නිසා කවුරු හරි. හේතු කොටගෙන කාගහරි මඟපෙන්වීමක් නිසා කාගෙහරි උනන්දු කරවීමක් නිසා. ඔබ බුද්ධ දම්ම සංගකයන් තුන්රුවන සරණ ගියානා. ඔබ පංචසීලය රකින කෙනෙක් බවට පත්වනාන සමහරු ඉන්නේ. ඉස්සර සත්තු මැරුවා අහවලා ආශ්‍රය කරන්න ගත්තට පස්සෙේ මං ඒවා නැවැත්තුවා. ඉසර හොරකං කලාා අහවලාගේ අවවාදෙන් පස මං හොරකම නැත්තුවා. ඉස්සර කාමයනිි වරදව හැසිරුණා. අර ධර්මානු ශාසනා නිසා දැන් ඒවා නැවැත්තුවා. ඉසර හරියට බොරු කිව්වා මන් දැම් බොරුවෙන් ඉවත්වෙලා. ඉස්සර හරියට බිව්වා මද්‍රව්‍ය භාවිත කළා අහවලාගේ ආශ්‍රය නිසා මං එක නැවැත්තුවා. සමරකට ස්වාමි දියනිය නිසාවෙෙන්ඩ පුළුව ස්වාමි පුරුෂය නිසාවෙෙන්ඩ පුළුව, දරුවෝනිසා වෙන්න පුළුව, ගුරූරු නිසා වෙන්න පුළුවන්, දෙමෞපියෝ නිසාවෙෙන්ඩ පුළුව. මිතුර නිසාවෙෙන්ඩ පුළුවන්, හාමුදුරුවරු නිසාවෙෙන්ඩ පුළුවන්, ධර්මය නිසාවෙෙන්ඩ පුළුවන්, බුදුහාමුදුරුවු නිසාවෙෙන්ඩ පුළුවන්. මෙන්න මේ යම්කිසි පුද්ගලයෙක් නිසා ඔබේ හොඳ ගතිලක්‍ෂණ පෝෂණය වනාා නං මතක තියාගන්න. ජීවිතයට මිලකරන්ඩ බැරි අමිල වූ සම්පතක් ඔබට ලැබිල තියෙන්නේ. ඒ ලැබිච්ච මහා උතුම් ලාභය. වැැඳලා පුද්ල අවසන් කරඩ බෑ. චීවර පින්ඩපාත සේනාසන ගිලානප ප්‍රත්ති කියයන සිවපස්සේ නුපස්ථාන කරලා යුතුකම කළගුණ සැලකීම සිද්ධ කරලා අවසන් කරන්න බෑ. ඇඳුම් පැළඳන් කන්න බොන්න දීලා ගෙවල්දොරවල් හදලදීලා බෙත්ති එට්ටි කරන්දීලා ඒ යුතුකම සමකරඩ බෑ. ගනුදෙනුවක් වෙන්නේ. මකද ගත්තුදේ මහා විසාලයි. මහා පරිමාණ ලාභයක් ලැබිලතියෙන්. අන්න ඒම කල්පනා කරලා තමන්ගේ ගමන්න සුවපත් කරපු ඇත්තන්ට යුතුකම් මිටු කරනෝ වගේම මට ලැබුණු වටිනාම ලාභය මෙැයි කියන හැඟීමෙන් ජීවිත ගමන සුවපත් කරග. දානයක් දෙනකොට සිල්වන්ත විඳගෙන සිල්වතුනු දෙසා දන්දෙන්ට. එයින් මහත්ඵල මහා නිස ලබන්ඳ පුළු. මෙන්න මේ සූත්‍රදේශනාව ඔස්සේ පැහැදිලිකරපු කරුණු කාරණානුව, ඔබට ඔබේ ජීවිත ගමනෙදි, ධනය නිසියාකාරව සම්පූර්ණත්වයට පත්කිරීම පිණිස හේතුවාසනා වේවා කල අපි ප්‍රාර්ථනා කරනවා. නිර්වාණය සලසගන්න බොවම වටින ශක්තියක් දාානය ඔස්සේ ලබාගණ්ඩ පුළුවන්. එනිසා දන් දෙන්න පුරුදු වෙන්න. දුන්න දානය ලැබෙයි නිධානය.ඒ තමන්ට හිතසුව පිණිසමයි පවතින්නේ. ඒ නිසා දන් දෙන්න පුරුදුවෙන්න දෙනොකොට මේ කරුණුකාරණා පිළිබඳව හොඳට තේරුම් අරගෙන දන් දෙන්න. ධානය ආනිසංස දැනගන්න තරමටම දෙන දේ අනුවනෙවෙේ, දෙන ප්‍රමාණය අනුවනෙවේ. පොඩි දෙයක් ද ලොකු දෙයක්ද දෙන්නේ කියනෙ නෙවෙේ. ෑජන එක සසිිය ානක් එක්කද නැත්තං එකවෑංජනයක් එ දෙන්න කියන එක නෙවෙයි. ආනිසංස දන්නා තරමට දීමේ ආනිසංස දන්න තරමට තමන්ට ආනිසංස වඩා වර්ධනය කරගන්ට පුළුවන්කම ලැබෙනෝවා. බොහම සුළු දේවල් සම්මුතියන් සුළුයි කියල හිතන දේවල් පූජ කරලා මහා සැප බුක්තිවින්ද චරිත ගැන බුදුදහම් ුගන්නවා. උදක දායිකා වගේ රහත් තෙරණින් වහන්සේලා ගැන කල්පනා කරනකොට බුද්ධ ප්‍රමුක මහා සංගරත්නයට පැන් පූජ කල්ලේ. ලැබුණු ආනිසංස බව ගණනාවක් පුරාවට කොච්චර සුවයක් ලැබුවද. සමාර්කිට දන් හැන් දක් පූජ කරලති. ඒවයි විපාක ඉහලයි. ඒ නිසා හොදයට මේ දක් කියනා විභංග සූත්‍රය වගේ සූත්‍ර දේශනා පරිශීලනය කරමින් දන් පැන් පුදන්න. ඒ සඳහා මේ දම් දෙෙසුම ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිීවා. මේ වගේ කාලසීමාවක අසරන මිනිස්සුන්ගෙන්ල්ම හූරගෙන කන්නේෙ නැතුව. තමංගාව තියෙන දෙයක් තව කෙනෙකුට දීලා තමනුත් අන්නා යත්සුව පත් කරන්න වෙහෙසීම ඇතිකරවාන්ට මේ ධර්මදේ සනාව හේතුවා සනාවේවා. කාටත් මෙිලොවසුව වේවා පරලොවසුව වේවා සසර දුකිින්න්නෙ තරව උතුම් නිවනිින් සැසීම පිණනිසම හේතු වාසනාවේ වා කියල ප්‍රාර්ථනා කරන්න. ආකා සට්ටහාච බුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පഞ්ඥන්තං අනුමෝ දිතුවා චිරංරක් හන්තු සාසනං චිරංරක් හන්තු දේසනං චිරංරක් හන්තු තුවං සදා අදමියඋතුම් ධර්මානු ශාසනාවේ සැදැහැති දායකත්ව අරගෙන කටියයුතු කරලා. ාන දුර වලපල අංක තිස් දෙක නිවසේ පදිංචි ඊ.ඒ. මල්ලිකා මහත්මිය සැප්තැම්බර්මාසි නමවන දිනට යෙදෙන උපන්දිනය නිමිති කරගෙන එතුමියට ආශිර්ුවාදය ප්‍රාර්ථනා කරන්නටයි මේ උතුම් පින් කමිතාම් හොඳින් සම්පූර්ණත්තුවයට පත් කළේ. ඒත් එක්කම වලාපොරොත්තු වෙනවා පරලෝ සැපත් E.B. සිරියාවතී ආදරණීය මෑනියන්ට ඒවගේම ඊ. ඒ. සීමන් හාමි පියාන්නන්ට එවගේම අදිරියන් සිං්ඥෝ බාස් මුත්තනුවන්ට ඊ. ඒ රත්නලාල් සොහොයුරාට අනෝෂා චතුරාණී ඥාතිදියනී ඇතුළු නමින් මියපලෝ සැපත්වල පිං අපපික්ෂාවෙන් ඉන්න යම්තා දෙමාපිය ඥාති හිතයිශයෙන් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුුණ්්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒවගේ මේ පැතිරයන වසංගතු රෝගී තත්වයට ගොදුරු වෙලා. මරණයට පත්වෙච්ච මල්කාන්ති විජේරත්න නන්දා අයි මුදියන්සේ යන ඒ මිතුරියන්ට පරලොව සුවපත්භාවය උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළු කොට ඇති ධර්මශවවනය කළ කොයිකාගේත් නමින් මියගිහිල්ල පින් අපපික්ෂාවෙන් ඉන්න. යම්තාාක් දෙමාපිය ඥාති හිතමිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙත් නම් ඒ හැමෝම සිහිපත් කරගෙන පු්්‍යානුමෝදනා කරන්න බලාපපුරොත්තු වෙනවා. දෙැං අපි නම් සඳහන් කළ නොකළ නමින් මියගිය පින් අපේක්‍ෂාවින් ඉන්න. යම්තාක් දෙමාපිය ඥාති හිතයි ශීෙන් වෙතු තේ හැමෝම සිහිපත් කරගෙන පුුණ්්‍යානුමෝදනා කරමු ඒ හැමෝම පින් අනුමෝදන්ව. සසර දුකින් එතරව උතුම් නිවනිින් සැනසෙත්වා කෙනෙහැඟීමේ. ඉදම්ම ඥාති නංහෝතුෝ සුහිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති නංහෝතු සුකහිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති නංහෝතෝ, සුහිතා හොන්තු ඥාතයෝ. සම්ය දෘෂ්ඨික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහිෙන් රකිත්වා. විශේෂයෙන් සැත්තැම්බර මාසි නමවන දින ජන්මදිනයේ සමරණ ඊ. ඒ මල්ලිකා මහත්මියයට දෙවියන්ගේ ධාර්මික රැහවරණෙන් කායික මානසික සුවපත්භාවේ සැලසෙත්වා. එවගේම රංජිත් පියසිරී ධෑබරස්වාමි පුරුෂයාාණන්ට පෝර්ණිමා දියණියට කසුන්ලු දෙයංග පුතාට අනුෂ්ක පුතාට එවගේම ලේලිය මිලන්තිිකා ඇතුළු පවලේ හැමෝටම ඥාති හිතයිශේීන්ට. ධර්මශවනය කළ කාටත් ආශිරවාදය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම විශේෂයෙන් ඉනුක්ක අකිිත්‍රා සහ දෙවමී ශරඥා යන ආදරණය මිනිපිරියන් දෙපළටත් තුඩුවන ආශිරවාදය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තුව වෙනවා. ඒවගේම නිරතුරුවම ඔබට ධර්ම දේශනා පවත්වන ගෞරවනීය මහසඟරුවනට. ඒ වගේම මේ පැතිරයන වසංග තුරෝග තත්වේ ඉදිරයේ රෝග නිවාරණ සංග්‍රම දේසිටින පින්ංවත් අපේ ෛද්‍ය කාරරි ම්ඩලයටට ෙදකාර මණ්ඩලේට ්‍රවි ොල සි පින්ංවතුන්ට අසනීප තත් වලට පත්ච් රට සි ල සි ම ෝටම ආශිරවාද ්‍රාර්ථනා කරන අතරේ. ඔබට නිරතුරුවම උතුම් ධර්මදේශනා වලට දෙෙසවන් යොමු කරන්න ඉඩකඩ සලස්වා දෙන. වස්සාන ධරම දේශන බ් නාික්කාාවේ. ය දක්්න්ත මහත්ම තුළ ර මණ්ඩලෙට්ට පවුල පින්වතුන්ට රටවැසි ලොවැසි හැමෝටම දෙවියන්ගේ ධාර්මිකරකවරනින් සසිත ශන්තති හපතුදා වෙෙත්වා දෙවියොත් පතන බෝධියකින්ම පින් අනුමෝදන්ව උතුම් නිවැනිින් සැනසෙත්වා කිය අදහසින් අපි දෙවියන්ටත් පින් දෙෙමු. එත්තාවතා්ච අම්හේහි සම්හතම් පං්ඥ සම්පදන් සබ්බීදීවා අනුමෝ දන්තු සබබ සම්පත්තිසිද්ධියා ඉත්තාාවතාච අම්හෙහි සම්भතම්ප්ඥ සම්පදං ස්බීදීවා අනුමෝ දන්තු සබ්බ සම්පත්තිසිද්ධියා ඉත්තාාවතාච අම්හෙහි සම්भතම්ප්ഞ සම්පදං සබ්බේදේවා අනුමෝ ධන්තු සබ්බ සම්පත්ති සිද්ධිය මෙසේ සර්වාකාරෙන් දැස්කරගත් සකළකු සලානි සංසයන්ගේ බලමහිමයින් කාටකාටත් සසර දුකින් එතරව උතුම් නිවනිින් සැනසීම පිණිසම මේ උතුම් පිංකම් හේතුවාසනාාවේවා කියල සාධහෝ කෙළු නිවන් ප්‍රාර්ථනා කරන්න ඔහොමවැඳගන්න. භිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනු චත්තාරු ධම්මා වඩ්ඩන්තියායුුවන්නු සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමීාවච අතු නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්්‍යතු. වස්සාන ධර්මදේශනා යුබ් නාලිවොස්සේ ඔබ ඒශ්‍රවණි කළේ පානදුර වලපළ අංක තිස් දෙකනිවසේ පදිංචි, ඊ. ඒ. මල්ලිකා මහත්මියගේ සැතැම්බර් නමනතිින් රජෙදිින්නා වූ එතුමියගේ ජන්මතිනේ බෙඩුවෙන් එතුමියයටට ආශයවාද පතා වස්සාන ධර්ම දේශනා ජබ නාලිකාාව සේසිදු කළ ධර්මදාානමේ පින්කමයි. සුදු කලා වූ ධර්ම ධනමේ කුසලේ ආනුභාවේ බලයෙන්. එතුමිය ඇතුළු පෞලේ සේලුමතිනාට නිදු නේරෝගී චිරජීවනය උදවේවායි සාදු සිතිින් ප්‍රාර්ථනනා කරම දම ස ැම. සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්ම දේශනා යු නාලිකා ුස්සේ දායකත්තු ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න. බිදුුවයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හටයි දහතුන දුරකතනංකේට බිදුුවයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි, දහතුන දුරකතනංකේට වත්ස, වයිබ, ඉමුමකින් දැන්ම කතා කර ඔබේ දායිකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවාගන්න. දහම සූභ සැමට සම්මා සම්බුදසාරණයි. දිනපතා නවත්තුමු ධර්ම දේශනා ශ්‍රමණය කිරීමට වස්සානු ධර්ම දේශනා අපගේ ජටුබ් නෑලිකාව දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න.